අපි අද ඇවිල්ල තියෙන ඉතාමත්ම වැදගත් දෙයක් පිළිබඳව සාකච්ඡා කරන්න. මොකක්ද? ලබන 21 වෙනිදා අපිට ඉතාමත්ම වැදගත් ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දයෙන් තීරණය කරන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ තමයි ඊළඟ අවුරුදු 5ට කවුද මේ රට පාලනය කරන්නේ. ඔබ මම දන්නවා ඔබ සමහර වෙලාවට අපිට හොඳ ප්‍රින්සිපල් කෙනෙක් ඔයලා දෙන්න කියනවා ඉස්කෝලේට. ඇයි ඒ? වැරදි මනුස්සයාවොත් ඉස්කෝලේ හායි. නේද? සමහර වෙලාවට ඔයගොල්ලෝ කියනවා අපිට හොඳ ට්‍රස්ටි බෝඩ් එකක් පත් කරලා දෙන්නයි කියලා. ඇයි? වැරදි මිනිස්සු පත් වුණොත් පල්ලිය විනාශ වෙනවා. එනම් රටේ නායකයා හොයනකොට කොච්චර දුරට අපි හොයන්න ඕනද? 39 දෙනෙක් ඉන්නවා, 36 දෙනෙක්ගෙන් වැඩක් නැහැ. තරගයේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමයි, සජිත් ප්‍රේමදාස මැතිතුමයි, අනුර කුමාර දිසානායක මැතිතුමයි අතර. අනුර කුමාර දිසානායක මහත්මයා පෙට්ටි කඩයක්වත් කරලා නැහැ. නේද? ඒ දිස්සල කිසිම දෙයක් කරලත් නැහැ, කරපු දෙයක් පෙන්නලත් නැහැ. අවුරුද්දක් විතර අමාත්‍යංශ දරුවා, පෙන්නන්න කිසි දෙයක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස අමාත්‍යවරයා හැටියට හිටියා. එතුමා යටතේ තිබුණු ආයතනය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ලාභවත්ව ආයතනය සම්පූර්ණයෙන්ම බංකොලොත් කරා පාඩු ලබන. ඇයි ඒ? එයා 500ක් ඉන්න ඕන දැනට වටේ පිටේ ඉන්න හැම දෙනාටම ඔබලා දකින්න ඇති ඒ Facebook එකේ WhatsApp එකේ මිනිස්සුන් අඬ ගහලා උසනම් security මිටිනම් කම්කරු කියලා පුරවලා දැම්මා. ඒක විනාශ වෙලා ගියා. ඊට පස්සේ අපිට තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල කියන එක. එතකොට ඔයගොල්ලෝ යනකොට අනුරාධපුරට යනකොට පොළොන්නරුවට යනකොට එතකොට සීගිරියට යනකොට ඒ ගන්න ගාස්තු ඔක්කොම එකතු කරලා දාලා තියෙනවා. මේ තියෙන්නේ මොකද රටේම සංස්කෘතිය හදන්න. මිනිස්සු ඒක හරියට ඇහක් වගේ බලාගත්ත අවුරුදු 10ක් 12ක් තිස්සේ අපේ ආණ්ඩුවල බිලියන 7ක් 8ක් එකතු කරා. මිනි ආවා අර වේලු කුමාර මන්ත්‍රීතුමා කිව්වා වගේ මාස 6කින් පටපටපට ගාලා ලංකාව පුරාම බෙදලා දුන්නු. ඉවරයි. සංස්කෘතික අරමුදල දැන් ඇත්තෙත් නැහැ. අද මට දවස මම අනුරාධ ජයරත්න මැතිතුමත් එක්ක හිටියේ කීප දෙනෙක්ම කෝල් කරලා කියනවා ටොයිලට් එකවත් හරියට හදලා නැහැ කියලා සීගිරි. එච්චර ඩොලර් ගාණක් අරගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා අතරතුරදී බලන්නට ඕන මම කියන්නට ඕනේ නැහැ කතිකයෝ දැන් මේ ඉස්සෙල්ලා කිව්වා 2022 අවුරුද්ද වෙනකොට අපේ රට කඩා වැටුණා. ඉතින් බලාපොරොත්තු නොවුණු මම ඒකටත් එන්නම් කොරෝනා වදුරක් මතු වුණා. සංචාරකයෝ එන්න නැති වුණා. පිට රටින් එන මුදල් ප්‍රමාණය අඩු වුණා. අපි කාබනික පොහොර කේල් එකක් ඉදිරිපත් කළා. මේක සියල්ල හේතු කොටගෙන කඩා වැටුණා. කඩා වැටෙනකොට පෑ 13යි ලයිට් කපනවා. වාහන ආනය කරන්න බෑ තාම. ටයිල් ටික ආනයනය කරගන්න බෑ. ආනයනය කරන දේවල් 2000ක් නැවතුවා. කඩයක් කරගන්න විදියක් නැහැ. ඊට ඉස්සෙල්ලා කන්න බෑ. ගෑස් නැහැ. පෙට්‍රල් නැහැ. භූමි තෙල් නැහැ. පෝර ටික නැහැ. පෑ 13ක් විදුලිය කපලා. දැක්කනේ? ඒ වෙලාවේදී ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගෙදර වට කරලා මිනිස්සු උද්ඝෝෂණය කරා. 2022 අප්‍රේල් මාසේ 4 වෙනිදා සම්පූර්ණ කැබිනට් මණ්ඩලය ඉල්ලාස්සුණා. උදේ පාන්දරම මහින්දානන්ද මැතිතුමාට කෝල් එකක් දාලා මැතිතුමා ඔබතුමා අපට හම්බ වෙන්න පුළුවන් කියලා මිනිත්තු 5ක් යන්න ඉස්සෙල්ලා ආවා අපේ ගෙදර. මැතිතුමයි කාංචන විජේසේකර අමාත්‍යතුමයි රමේෂ් පතර නැමතුමයි මාව බලෙන් වගේ ෂර්ට් එකක් දාගෙන එකගෙන ගියා ජනාධිපතිතුමා. මගෙන් ඉල්ලා හිටියා කරුණා කරලා මේ වෙලාවේදී මේ සියලු දෙනාම මේ ඇත්ත කියන්නේ මගේ ගෙදරට මේ වෙලාවේදී මුදල් අමාත්‍යංශය බාර ගන්නයි කියලා කිව්වා. මුදල් අමාත්‍යංශය කියලා කියන්නේ ලංකාවේ වැදගත්ම අමාත්‍යංශය. සාමාන්‍ය තත්ත්වයට දෙදී ඒකට පුදුම ෆයිට් එකක් තියෙන්නේ. ජනාධිපතිතුමා තියාගන්නවා. නැත්නම් අගමැතිතුමා තියාගන්නවා. මුදල් අමාත්‍යංශය බාර ගන්න බැරි තත්ත්වෙට මේ රට විනාශ වෙලා තිබුණා. ඒ වෙලාවේදී මම හිතුවා මේ වෙලාවේ මම මේ රටේ
නිදහස් අධ්‍යාපනය නිගරගත්ත පුද්ගලෙක් ඇරියට වගකීමක් තියෙනවා. මොන අවලාද කරත් මොන විදියට කවුරු මොනවා කිව්වත් දාලා දුවන්නට බෑ. රට හදන්නට ඕන. මට යන්න තියෙනවා තව දවස් අටක දෙකකින් IMF එකට. මම ඒක බාරගත්තා. බාරගෙන කරගෙන යනකොට ටිකක් කල් අපිට IMF එකෙන් කිව්වා IMF එකේ වැඩ ටික කරගෙන යනකොට හරි අමාරුයි මහන්ස්. ඒ හින්දා අනිත් පක්ෂ අයත් එකතු කරගන්නයි කියලා කිව්වා. ඒ අනුව මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කිව්වම තමා කිව්වා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට කතා කරලා එතුමාට බාර ගන්න කියලා කමෙතිකම. දැන් බයිලා කතා කියනවා. එතුමා මට කිව්වා හර්ෂද සිල්වා මහත්මයාට කතා කරලා මහා බැංකුවේ අධිපතිතුමාවයි සෙන්ට්‍රල් බැංක් ගවනවයි මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාවයි, ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාවයි සියලු ලේකණත් එක්ක යවන්නයි කියලා කිව්වා විපක්ෂ නායක කාර්යාලයට. මම කියන්නම යවුවා. එතකොට ඒගොල්ලන්ගේ ওই ආර්ථික ඔස්ටාඩ්වරු හැමදෙනාම වාඩි වෙලා පැය 3ක් සාකච්ඡා කරලා මෙන්න මට කියනවා මේක බාර ගන්න අපිට බෑ. ඇයි? ඒ වෙලාවේදී ඒක බාර ගන්න උන්ට ධෛර්යය තිබුණේ නැහැ. හැකියාව තිබුණේ නැහැ. ඒගොල්ල හිතුවේ ඔවුන් ගැන රට ගැන නෙවෙයි. හැබැයි එක මිනිස්සෙක් ඒ වෙලාවේදී අපි ඊට පස්සේ අපිට වෙන මිනිස්සෙක් නැති හින්දා අපිට නිදදින්ම හිත ගියේ ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාට. මුළු පාර්ලිමේන්තුවේම හිටියේ එතුමා විතරයි. එතුමාගේ ගෙදර ගිනි තියලා. නමුත් එතුමා ඒක බාරගත්තා. බාරගත්ත විතරක් නෙවෙයි අවුරුදු දෙකක් තුල අද තියෙන තත්ත්වයට එතුමා මේ රට පත් කරයි කියන එක අපි ආඩම්බරයෙන් කියන්නට ඕන. දැන් අපේ ආගමේ බුද්ධාගමේ හැම දෙයකම කියනවා කළගුණ සලකන්න ඕන කියලා. කියනෝ නේද? ආ කරපු උදව් අපිට අමතක කරන්න පුළුවන්ද? එතකොට ඒ අවදානම අරගෙන තමන්ගේ ජීවිතය අවදානම අරගෙන තම ගෙදර පුච්චගෙන එතුමාට ජීවිතයට වඩා වටින එතුමාගේ පොත්තික පුච්චගෙන මෙච්චර දෙයක් කරපු එම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපිට එහෙම ඉක්මනින් එළියට දාන්න පුළුවන්ද? ඒක සාධාරණද? ඒක හරිද කියන ප්‍රශ්නය අපි හැම දෙනාගේම හෘද සාක්ෂියට අත තියලා අහන්න අපිට සිද්ධ වෙලා තියෙනවා මේ වෙලාවේදී. හැබැයි එකක් මතක තියාගන්න ඕන. එතුමා දැන් ජනාධිපති වෙලා ඉවරයි. තව අවුරුදු 10කට විතර පස්සේ, අවුරුදු 25කට පස්සේ එතුමා නැති වෙච්ච කාලෙට එතුමාගේ නම ඉතිහාසගත වෙලා ඉවරයි ජනාධිපතිවරයා හැටියට. ඒක අවුරුද්දක් හිටියත් එකයි, දෙකක් හිටියත් එකයි, 10ක් හිටියත් එකයි. එඳ එතුමාට අලුතින් ලබා ගන්න දෙයක් නැහැ. හැබැයි අපේ රටට එතුමාගෙන් ලබා ගන්න තියෙන දේවල් අති විශාලයි. එතුමා තරම් දක්ෂ මිනිස්සෙක් මේ වෙලාවේදී මේ රටට නැහැ. මොකද රටක නායකයෙක් කරනවා කියලා කියන්නේ මං කිව්වා ප්‍රින්සිපල් කෙනෙක්ව තෝරගන්න අපි කොච්චර උනන්දු වෙනවද නේ? ලක් වෙලාවට මට උගාක් අය එනවා ලංකාවේ පුරා ඉඳලා. එන අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක් නෑ. පුදුම උනන්දුවක් තියෙන්නේ. හැබැයි රටේ නායකයා තෝරගන්නකොට ඇස් වහගෙන අපි මේ පක්ෂේ, එයින්ද මේ පක්ෂයට දානවා කියලා. අපි එහෙම කරාද? මේ ප්‍රථම වතාවට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන්නේ. ඉතින් ඉස්සෙල්ලා අපි හැම වෙලාවෙම එතුමාට විරුද්ධව ඡන්ද කිල්ල තියෙන්නේ. මේ හැමදෙනාම මහින්ද ආනන්ද මැතිතුමා, අපේ අම්රාද ජයරත්න මැතිතුමා, මම, මගේ තාත්තා සම සමාජකාරී, ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවා. මමත් එහෙමයි. හැබැයි මේ වෙලාවේ අපි හිතන්න ඕනේ පක්ෂ ගැන නෙවෙයි, පාට ගැන නෙවෙයි, රට ගැන. ඒ හින්දා තමයි අපි රට ඉදිරියට දාලා පක්ෂිනුත් එළියට ඇවිල්ලා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දක්වන්නට කටයුතු කරන්න කියන එක අපි අපේ තමුන් අතරට කියන්න ඕනේ. එකක් විතරක් කියන්නට පුළුවන්. මේ තියෙන අමාරු අවස්ථාවේදී මේ දේ කරන එක ලේසි නෑ. අර මුලින් කිව්වා වගේ කටින් කියන්න පුළුවන් මේක දෙන්නම් අරක දෙන්නම් අරක දෙන්නම් කියලා. කොහෙන්ද ඒකට මුදල්?